කැතිම වැැස්සතහන් ටෙලිනාටි අරබණඩ ියතTVව YouTube चैනල අදම සබස්ට්‍රරප කරන්න නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්න්න නමෝතස්සභගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භගවත්තුූ අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ලංකාවාසී ලෝකවාසී පරම්පූජනීය ගරුතර මහා සංගරත්නෙන් නමස්කාර්පූරු අවසර. ධර්මශ්‍රවනා බිලාස පින්වත් මැනිවරුණි පියවරුණි දරුවනි සමා සම්බුදුරජාණන් වහන්සේ මෙලොව පහලවීම උන්හන්සේගේ බුද්දෝත් පත්තිය එවගේම ඒ බුද්දශ්‍රීයට පත්වීම වගේ බුද්ධ පරිනිර්වාණය කියන මේ ත්‍රිවිධ මංගල්ලිය අනුස්මරණය කරන මේ පිම්බර කාලසීමාවේ මේ උතුම් පුුණ්‍යවාන්ත දවසේ ඔබ හැම දෙනා සමග ඉතාම වටිනා දහම්කාරණයක් සූත්‍රගත දේශනාවක් දේශනා කරන්නටයි මේ අඩ හෝරාවක කාලේ තුළ බලාපොත්තු වෙන්නේ පිනත්න ඔබ දන්නවාද ඔබ නිරන්තරෙන් ප්‍රකාශ කරන වචනයක් තමයි උපස්සකත්වය දායකත්වය. මේ උපස්සකත්වය දායකත්වය නිවරදි ආකාරයෙන් අපි දක්වනවාද ඒ සඳහා අපිට තිබියේතු සුදුසුකම් වනවාද කියල සමා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උපාසක අපරිහානි ධර්ම සූත්‍ර දේශනාවේදී. එවගේ උපාසක පරාභාව සූත්‍රය උපාසක විපත්ති සූත්‍රය මෙයාදී කොට ඇති සූත්‍ර ධර්ම ගණනාවකම ස උපාසකයෙකු සැබෑ බෞද්ධයෙකු. තමන්ගේ ශාසන දායකත්වය කොයි ආකාරෙන් සිද්ධ කළ ේතුද කියන එක පිළිබඳව පෙන්වා දෙෙනවා. වෙසක්පුර පසලසක පොහෝ දවසේ වචනය පරිසමාත්තාර්ථයෙන් ඔබ සැබෑදායිකයෙක් වෙන්නට නං මේ කරුණු පහලු කරන්න එක්තර අවස්ථාවක සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමීපයට මහානාම කියන සාක්‍ය කුමාරයා පැමිණෙනවා මෑනි බුදුපාණන් වහන්සේගේ ඥාතිවරේක්. ඇවිල් අහනවා සාමීනි භාග්‍යවතුන් වහන්ස මට උපාසකෙක් වෙන්න ටෝන බෞද්ධයෙක් වෙන්න ටෝන ශාස්සන දායකත්වය ලබාගන්න ටෝන ඒ සඳහා මං සම්පූර්ණ කළ ේුතු ගුණධර්ම මනවාද කෙල බුදුරජාණන් වහන්සේගේ අහන. වෙෙලාලවිදි සම්ම සම්බදුරජාණන් වහන්සේ උන්හන්සේගේ ශ්‍රමකෙන් අනු දැන වදාාරන අපින්නත්නි. ඒකේච්චිස් බුද්ධන්සරණංගතෝ හෝති යමෙක් බුදුන්සරණ යන්නේ ද ඒ කේචි දම්මන් සරණංගතෝ හෝත යමෙක් දම්සරණ යන්නේද ඒ කේචි සංගන්සරණංගතෝ හෝත යමෙක් සගුන්සරණ යන්නේද එත්තාවතාචකෝ මහානාම උපාසකං. එයින්ම මහානාමය උපසකයෙක් බවට පත්වෙනවා. බුද්ධන්සරණංගත් චාමි ධම්මන් සරණංගත් චාමි සංගන් සරණංගත් චාමි කිය අපි නිරන්තරයෙන් සජ්ජායනා කරනවා. හුදු සජ්ජායනාවකින් පමණක් අපි සරණගිහිල්ලා. ඔබ සැබැබ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයක ව වන්නට නම් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං සම්මා සම්බුද්ධාදී කොට ඇති බුදුගුණ මෙිනිහි කරන්නට ඕන බුදුගුණ භාවනා කරන්නට ඕන බුදුගුණ වඩන්නට ඕන හිත තුළ. ඔ බෞද්ධෙක් වෙලා බුදුගුණ නමී තේරුම දන්නවද දම්ගුණ සඟගුණවල තේරුම නිවරදිව දන්නවද. එනිසා තමා පිළිබඳ ප්‍රත්්‍යවේක්ෂාන් කරන්නට මෙනෙහි කරන්නට බෞද්ධත්වය උපාසකත්වය ශාසන දායකත්වේ මොකක්ද කියන එක පිළිබඳ සවිඤ්ඥානක වෙන්නට සුදුසු දවසක් තමයි මේ පිම්බර වෙසක්පුරු පසලොස්සක පොහෝ දවස. අපි වාර්ෂික ධම්මරය විහාරස්ථානයට පිරිනමනවා. අප ඔය පන්සලේ දායකයෝ ඔහොම කියලා ආඩම්බරකමින් අපි කතා කරනවා. අපේ නොදැනුවත්කම නිසා සා නොදනුවත් ඔබ දැනුවත් වෙන්න. දායිකෙක් බවට පත්වෙන්නට බුදදාම සංග කියන රත්නත්‍රේ සරණ යන්න ඕන වගේම එයාට හොඳ පරිත්‍යාගසීලි චේතනාවක් තියෙන්න්න ඕන. ඒ පරිත්‍යාගසීලි චේතනාව ඔබගේ දෛනික ජීවිතයේ ලෞකික ජීවිතයේ සැනසීම උදාකරනවා. මේ ආදී කොට ඇති ගුණ ධර්ම කීපයක් පිළිබඳ දුරජාණන් වහන්සේ මහානාම සාකඛ්‍යයාට පැහැදිලි කරනවා පින්නත්න්නේ. දැන් අපි දක්කිනාව නොයෙක් විදිහේ. ආගමික උත්සව පිංකං සිද්ධ කරන අප ජීවිතය සුවිශේසි අවස්ථාවන් හිදී අපි තෙරුවන් සරණයනවා. දුතියම්පී දෙවනුවද අපි තෙරුවන් සරණයනවා තති අම්පි තෙවනුවද අපි තෙරුවන් සරණයනවා. ඇයි අපි බොරු කරන්නේ. එනි සෞබගේ දෙවුණ ඔබගේ යහපත ඔබගේ සතුට ඔබගේ සැනසීම ඔබට ඒ උතුම් නෙවේම ලබන්නට නම් වචනය පරිසමාප්ත අර්ථයම ඔබ ඒ සජ්්‍යායනය ප්‍රායුගිකත්වේට යොම කරන්න. ප්‍රතිපත්තිමාර්ග පුහුණු කරන්න මෙවැසක් සමය තුළ බුදුරජාණන් වහන්සේගේ අරහන් සම්මා සම්බුද්ධාදී කොට ඇති බුදුගුණ සිහි වෙන විට කරුණාව මෛත්‍රය ඔබේ හිතට මුදුම් පත්වෙන්නට ඕන කරනවා. සද්ධාව ඇතිවෙන්න ටෝන. එවගේම දම් ගුණ සිහිපත් වෙන විට ඒ උතුම් ධර්මය අකාලිකය මේ ආදී වසයෙන්සිහිපත් වෙන්න ටෝන. සගගුණ සිහිපත් වෙන විට සුපටි පන්න උජුපටි පන්න අපි කොයි තරන් කියනාද සුපටි පන්නයි උජුපටි පන්නයි. මේ විදිහට අපි සජ්ජායනා කරලා භික්ෂුන් වහන්සේ නමක් උදෑසන දැක්කහමය එක කර නාත්මක සංකල්පයක් විදිහට හිතන. අසුභ නිමිට්තක් විදිහට හිතනවා සමාජයේ. උපන්සක අපරිහාන සූතර ධර්මයේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කරුණු හතක් දේශනා කරනවා සැබෑ උපාශකයක් බවට පත්වෙන්න ඒ කරුණු හතේ පළවැනිි කාරණි විදිහට බුදු හාමුදුරු පෙන්වා දෙන්නේ භික්‍ෂුව දර්ශනය, පැවිදිී උතුමකු දර්ශය උතුම් ලෙස සලකන්නට. ඔබ හිටතුව නැ්ද. ඇයි බදුරජාණන් වහන්සේ මේ පැවිදි උතුමෙකු දර්ශනය, උතුම් ලෙස දකින්නට කෙන මේ කාරණය, පලවිනිට මේදිය සමනානංච දස්සනං ඒතන් මංගල මුත්තමං පෙනත්ති මේ ශාසනය ඉදිරියට ගෙනියන් භික්ෂුව වෙහෙර විහාරස්ථාන හදනවා නොයෙක් විදිේදය කරනවා මේ ත්‍රිපිටක ඇතියෙනවා මේ ප්‍රතිමාතියනවා මේ සියලුදේ තිබනත් මේවට පණ දෙන්නේ මේ ධර්ම පණිවිඩේ රැගෙනයන්නේ ඔබට කරුණාවෙන් යුක්තවම මේ දේශනාව දේශනා කළ ඔබ සුමගට යොමු කරන්නේ භික්ෂුව ස භික්‍ෂුව දර්ශනය සැපයක් විදියට හිතන්ඩෝන. ඔබ දන්න අබෝසතාානන් වහන්සේ අභිනිස් ක්‍රමණයට පෙර මාල්්‍යෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවක් බලන්නේ පැවිදිරුව දර්ශනය තර වෙනසක් සිද්ධ කරනවාද. චන්්ඩා සෝකවැනි දරුණු යුද සිද්ධ කරලා මිනිස් සංහාර සිද්ධ කරලා දුකට පත්වෙලා උඩු මහලේ සෝකයෙන් යුක්තව කල්ගත කළ එ චන්්ඩාසෝක රජු ධර්මාසෝක බවට පත් වනේ. ග්‍රෝධ කියල පුංචි සාමනේරයන් වහන්සේ නමකගේ දර්ශනය දැකලා. එනිසා අපේ සංස්කෘති අපේ ජාති අපේ ආගමය කොඳු නාරටිය මේ භික්‍ෂුව සමඟ බැඳිලත්තියෙනවා. ඒ භික්ෂුවගේ ප්‍රතිරූපයේ යම් කෙනෙක් පරිහානියට පත්කරන්නේද, සද්ධාව අහිමි කරන්නේද විශ්වාන්සේ ගෞරවය අහිමි කරන්නේද ඒ සමාජයට ඒ රටට ලෝකයට ධර්මය නිවරදිාකාරයෙන් ශ්‍රපනය කරන්නට ලැබෙන්නේ. ධර්මයට තියන කැමැත් අහිමියනා. ධර්මයට තියෙන කැමැත් අහිම වුණහම සියලු දෙනාම පාපේටයොමෙන. අද බලන අධහරු මිස්්ට සමාජයක් නිරන්තරයම භික්‍ෂුව විවේශනය කරන ස්වභාවයක්. එනිසා මෙපුුම් පර පසලොස්සක පොහෝ දවස්සේ ඔබ අධිෂ්ඨාන කරන්න ඔබ විවේචනය කරන්න. ආත්ම විවේචනය තමන්තුළ තියන නූපන් අකුසල් නොවිපදිවීමට වීරය කරන්න. තමන්ගි ජීවිතයේ සිද්ධ කරන යම් කිසි දුක්කදායක පීඩාකාරී නොසංසුන්කාරී ක්‍රියාවක් තිබෙනවනං ඒ දුක්කදායක නොසංසුන්කාරී පීඩාකාරී පාපධර්මය ඉවත් කරන්නට වෙහෙසෙන්න්න මේ පුුණ නිවන්තපුර පස්ස ලොස්සක දවසේ. උපංකුසල් වැඩිදියුණු කරන්න වෙරදරන්න ආදී වසයෙන් ඒ සතර සම්යයක් ප්‍රධාන වීරිය ගොඩනගන්නටවෙෙසක්පුන් පස්සලොස්සක පොහෝ දවස ඉදලා අපිහැම දෙනාම අධදිිෂ්ඨාන කර ගනිමු. ඒ සඳහා ආරම්භය ලබා දෙන්න. ආරම්භකධාතු. සක්තිමත් හිතක් සකස් කරගන්න. එවගේ මේ එඋතුම් කාරියට නික්මෙන් නික්මන දාතු. ඒ සඳහ වූ සිතුවිල්ල ඔබහදාගන්න. ඒ උතුම් කාර්ය නිරන්තරයෙන් පවත්වාගෙනය යන්න උසහ කරන්න. සද්ධාව කියන එක පින්වත්නී පවත්වාගනය යන්නට අපහසුයි. උදහරණයක් කියනවා අප විහාරස්ථානින් සමීප දායිකාවක්. සෑම කටයුත්තකට මුල් තැන දීලා කටයුතු කළා. කොරෝනස් සමය ආවා. හැමෝම ලොක්් ඩවන්් තත්ත්වයකට පත්වුණ. තිවිහාරස්ථානයට එන්න යන්න ඒ කටයුතු කරන්නඒකු සල්සිත් පහල කරගන්න අවස්ථාවක් ඒ උපාසිකාවටත් අහිම වුණා. ගේ තුළ හිරවෙලා නොෙක් විදිහේ. පීඩාකාරී සිතුවිලි මැද කටහිතු කරනවා. ඒ අතර තුර අපහට දුරකත නෑමතුමක් ලබා දුන්න. මක් පිළි බඳ මතක් කළා එවෙලාවේද මම සඳහන් කලාා උපාසකම්මා. ඇයි මේදේ පොතේ සඳහන් නොකළේ කියලා. මෙන්න මේ කාරණය ඉතාම සද්ධාවන්තව කටයුතු කළම මේ උපාසිකොට තදින් බලපෑවා. ස්වාමින් වහන්සේ මෙහෙම කියන එක හරිද මං කොයි තරං විහාරස්ථානයට කටයුතු කරනවාද. දියට හිතල හිතලා දන් දෙනය එක පවාන වැැත්තුව අන පින්වත්න්නේ. එනිසා කොයි තරං ඔබ පින්කං කලත්. ඔබ කොයිතරං සීලභාවනාදී කටයුතු සිද්ධ කළත් ඔබගේ මේ හිත වෙනස් වෙන්නට යන්නේ ටික කාලයයි අර කොරෝනා සමී ලොක්් ඩවන් සමි. පලන්න ඒ ආගමික කටයුතු පණහන එක ොක් විදි භික්ෂ නොහන්සේගේ ඇසුර නොමැතිවීම හේතු කොටගෙන ඒ පීඩාව හේතු කොටගෙන කෙලෙස් ධර්ම හිත තුළ පහල වෙන හැටි එනිසා නිරන්තරය අපේ මේ සිත සද්ධාවෙන් පෝෂණය කරගන්නට ඕන දෙවැනි කාරණය සීලවන්ත වෙනට අධසීලයන සිහති නාතිපාතාාව වේරමණී සික්ඛාපදන් සමාධයාමි කියන විට ඔබේ හිතට කරුණාව මෛත්‍රය පහල වෙන්න ඕන. අන්න පින්වත්න නියමාකාරෙන් ප්‍රාණගාතයෙන් වැලැක්වීමේ ශෙක්ෂාව ඔබාරක්ෂා කරනවා. කරුණාව මෛත්‍රිය කියන එක අපේ ජීවිතය ප්‍රගුණ කරන්නට ඕන. එරිෂියාව ක්‍රෝධය වෛරය මාන්‍යය පලි ගැනීම අන්නයි විවේචනය කිරීම මේ රටේ කොයි තරන් තියනවද ගිහි අපිට ලබා දීල තියන නිත්‍ය සීලය මිත්‍ය සීලය කියන්නේ සෑම අවස්ථාවකදීම ආරක්ෂා කළ යුතු සීලයක් මේ පංච සීලයෙන් කීපයක් හරි ආරක්ෂා කරන අධිස්ථාන කරගන්න එතනින් පටන්ගන්න එ ආරම්භ කරන්න මේ වෙසක් පුර පසලොස්සක පොහෝ දවසේ අධිස්්ථානයක් ඇති කරගන්න. කරුණාව මෛත්‍රිය ඇති වෙන්නට ඕන ප්‍රාණගාතින් වැලැක්වීමේ සිික්ෂාපදය සමාධන් වෙනවිට තැන් අන්නයට දොස් කියන නොෙක් විදිහේ සමාජ මාධ්‍යන්තුලින් විද්‍යුත් මුද්‍රිත මාධ්‍යන්තුලින් අන්නයි හිංසාාවට අන්න අය පීඩාවට පත් කරන දුකට පත් කරන කොයි තරං වචන කියනවාද. හැසිරීම් පාරතුටේ ගමන් කරන විට. අන්න අයට පීඩාවෙන කොයි තරන්දේ අපි සිද්ධ කරනවාද. කුරා කූඹියයාගේ ඉඳලා හස්ති රාජාදක්වා මේ පරිසරය තුළ සිටින සත්ව විශේෂ වගේම. උසස් මනසක් ඇති මිනිසුන් සමඟ ගනු දෙනු කරද්දී ඔබ කාරුණික වන්න. මෛත්‍රයෙන් යුත්තව කටයුතු කරන්න. මොදිතාවෙන් ඒගේ දියුණු අපේක්ෂා කරන්න. පිනත්ති බලන්න දියුණුවන මිනිස්සු. එ දියුණුවන අය අන්නයගේ දියුණුවට ඉරශෂ්‍යා කරන්න නෑ ඒක තමයි ඒයාගේ දියුණුවේ රහස්ස. සයම් කෙනෙක් ධර්මයට යොම වෙනවානං යම් කෙනෙක් මේ පුන් පසලොසක පොහෝ දවසේදලා සිල් සමාදං වෙනවා කෙලා අධිස්්ඨානයෙන් පසු වෙනවානං. යාට ශක්තිය දෙන්න ධෛරිය දෙන්න. යාට උදව් කරන්න. එයා කොන් කරන්න පා. එයා මොන විදිහේ වැරදි කළත් දාමරිකයකුනත් මද්‍රව්ිය මත්පැම් පානය කරන කෙනෙක් වනත් නරක විදිහේ වෙලදාම් කරන කෙනෙක් වුනත්. එයා යහමකට යොමුයනවනග භාශිරවාද කරන්න. පිනත් මේ පන්සල් තියෙන්න්නේ මොදායට එන්න නෙවෙයි මේ බනදේශනා කළේ බුදුහා මුදුරු බෞද්ධයන්ට නෙවෙයි අන්‍යාගමිකයන්ට එනිසා අපි නිරන්තරයෙන් කල්පනා කරන්නට ඕන යම් කෙනෙක් මොනවිදිහේ චරියාාවෙන් විහාරස්ථානයට ආවත් එයාට ධර්ම මාර්ගය කියල දෙන්න. බලන්න පටාචාරාව. ඇතිීවත නැතුව බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන ධම්ස්භා මණ්ඩ පේට පැමිණී. වෙලාේ බුදුහා මුදුරු ධර්මය ආලෝකය පඩාචාරාවට ලබා දුන්නා. එනිසා ප්‍රශ්න නිරවුල් කරගන පැමිණෙන තනක් නෙවෙයි විහාරස්ථානය කියන්නේ ප්‍රශ්න වෙසදගන්නට තැනක්. බලන කිසා ගෝතමිය තමන්ගේ මල දරුව කරපින්නාගන ගියක් ගානය ගියා දරුවස්සුව පත්කරග්ඩ දෙසටත් මිත්‍යා දුෂ්ි ආගන්ති ව බොහෝ ආගන්තිබුණා ඒ කිසිම ආගමකින් සත්හි කියල දුන්නේ නෑ මේ අම්මට උත්තරයක් ලබා දුන්නේ නෑ. එනිසා බුදු දහම තුළ ඔබට උත්තරය තියෙනවා ඔබේ දුකට පිහිට මෙදර්ශනය තුළ තියෙනවා. ගේ භික්ෂුව විවේචනය කරන්න පාඊළඟ කාරණය, වයසක, කුඩා, ස්ථවීර, මධ්‍යම නවක කෙනෙ විික්ෂන් වහන්සේලා විවේචනය කිරීමෙන් තොරවෙන්න. එ විවේචනය තුළ ඔබට කුසල් සිත් පහල වෙන්න නෑ දේශය වෛරය ඔබේ සිතේ පහල වෙනවා. එවාගේම නිරන්තරයෙන් ධර්මේශ්‍රවනයට ප්‍රමාද වෙන්නෙ පා. රුණ කාලෙවෙෙන් පුළුවන් කාලෙ තේරෙන කාල දරුවන් මේ ධර්මයට යොම කරන්න ඔබට යහපත්ව ජීවත්වය එන්න මාර්ග්‍යයි කියල දෙන්නේ. සිල් සමාදන් එන ධර්ම ශාලාවට මේ තරුණ දරුවන් එක්කං එන්න වෙසක්පුන් පොහෝදිනය සිටේ අධිස්ඨානය ඇති කරගන්න. ඒක ඔබ ජීවිතයේ සිද්ධකන ලොකුමායෝජනයක්. උසස්මායෝජනයක් වෙනවා දෙලව සාන්ති දෙලව සැපත පිණිස හේතුවෙනවා. ඒගේම නොයෙක් විදිහේ සුබනැත් මිත්‍යදුෘෂ්ටික අදහස් උපදෙස් පතාගන ඒඒ අය සඳහා ප්‍රමුකත්තය නොදී ඒ පූජාවට සුදුසු පූජනීය පක්ෂයටම තමන්ගේ සද්ධහාාවෙන් ගෞරුවෙන් අනු ඕනෑකමින් යුක්තව ඒ ශාසනිික දායාදය දායකත්තය ඔබ දක් වන්න සූත්‍රයේ බුදු හාමුදුරු දේශනා කරනවා. වෙනත් අනුගාමික වෙනත් ශාස්ත්‍රෘන් කරා යන්නට එපා. පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ සමග පන්සල සමඟ තරහා උනහම අමනාපයක් ඇති වනහම ආගම වෙනස් කරනවා. ඒ සැබෑ උපාසකය නෙවෙයි. එනිසා මේ කරුණු පිළිබඳ ඔබගේ අවධානය යොමු කරලා මේ වෙසක්පුන් පසලසකපු ොහෝ දවස දාානසීල භාවනාදී ත්‍රියවිධපුුණයක් ක්‍රියාවන්සිද කරමින් ආමිස ප්‍රතිපත්ති පූජාවන් වචනය පරි සමහප්තා අරතයෙන්ම. තමාගේ යහපතට අනුන්ගේ ආහපතටොළු මහත් සමාජයේ යහපතට යොමු කරගන්නට ඒ තුළින් ඔබගේ මෙලව සැනසීම ලබන්ටත් සංසාරිකවාසයෙන්. ද්ධදී මහොතමයන් ව හන්සේලා විසින් හොඳස්ස පයි කියයා නිවිස් සැනසී පැමිණ වදාළ පරම සාන්තාති උත්තම නිවනින් සැනසීම ලබන්නටම මේ උතුම් ප්‍රතිපත්ති පූජාව ධර්මානි සංස හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ආකා සට්ටහාචබුම් මට්ා දේවානාගා මහිද්දිිකා පුඤ්ඥන්තන් අනුමෝදෙත්වා චිරං්‍රක් කන්තු ලෝකසාසනං. හරමාණි සංසතුලින් ඔබ අපහැම දෙනාටම උතුම් නිවනින් සැනසම් වේවා දෙනපතා අලුත් වේටියයොසාහ ප්‍රවල්ති නැරමීමට එහද බටන එක කලික්කර සත TVව තබ්ස්ටයිප් කරන්න ඉදියෝගන මලින්න්න ජනකන්න මෙම සීනෝතෙක් කරන්න.